සූදාය උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සැමට. තවත් දවසකට ඔබ මුල පුරද්දී ගෙවී ගිය දවස ඔබට මතක් කරන්න සූදානමි. ඒ වගේම තවත් කාරණා ගණනාවක් පිළිබඳව අවධානය යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භමු පත්තරේ විස්තරය. හොඳයි, අද දවස පිළිබඳව කතා කරාම මාර්තු මාසේ 8 වෙනිදා සිකුරාදා. මාර්තු 8 වෙනිදා කියලා කිව්වම ජාත්‍යන්තර වශයෙන් කාන්තාවන් පිළිබඳව නිතැතින්ම කතාබහට ලක් වෙන දවස, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන අපි අපේ රටේ සමස්ත ප්‍රජාවගේම සමස්ත ලෝකයේම කාන්තාවන්ට ආදරය ගෞරවය මතක් කරමින් අද වැඩසටහනට මුල පුරන්නටයි සූදානම් වන්නේ. හොඳයි, පත්තර කීපයක ප්‍රධාන ශීර්ෂපාඨ බලාගෙන යමු. අද පත්තර ගණනාවකම ප්‍රධාන ශිෂ්‍යපාඨයේ ඉන්නේ කරන්නාගඩු. කරන්නාගඩුගේ සිදුවීම පෞගේ දවස්වල දිගට හරහට කතා වුණා. ඒ අතර ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ කාරණාවක් මේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨයේ පළමුවෙන්ම. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CID නියෝගයක් කරන්නාගඩු අත්අඩංගුවට ගැනීම වලක්වයි. රංජන් කටුගම්පොළ සහ තිලිනිද සිල්වලිය 11 වෙනිදා CID ප්‍රකාශයක් දෙන්න නියම කරයි. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගුඩ අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් පොලිසියට ඊයේ තහනම් නියෝගයක් නිකුත් කරනවා. පෙත්සම් කරුට එරෙහි පරීක්ෂණ වලට අධිකරණ නියෝගයෙන් බාධාවක් නැහැ. අද දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨයත් එමයයි. සූදානම් ඔබත් සමගින්නත් බලන්න. කරන්නාගුඩ අත්අඩංගුවට ගැනීම වලක්වයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CID නියෝගයක් කොන්දේසි වලට යටත්ව දියුරුම් පෙත්සමක් දීමට කරන්නාගුඩට නියෝග සරත් ධර්මසේන වාර්තා කරන්නේ. අද මෞබිම ප්‍රධාන ශිෂ්‍යපාඨයේ අනුශිෂ්‍යපාඨ කීපයක්ද සහිතව ඒ කතාව අරන් එනවා. කරන්නාගුඩ අත්අඩංගුවට ගන්න බෑ. කමල් මහේන්ද්‍රලිය. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගුඩ අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනවා. නීතිපති නටන්නේ අනුන්ගේ පදයට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියයි. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ NGO එකක් නොවේ, නීතිඥ වැලියමුණට නීතිඥ රොමේෂ් කියයි අනුශීෂ පාඨවල තියෙනවා. ඒ අතරේ LTT ත්‍රස්තවාදීන් හට ඉක්ුත් යුද සමයේදී විදේශ රටවලින් එවන් ලද යුද ආයුධ නැව් සියල්ලම ගිල්වා දැමීමේ ක්‍රියාන්විතයේ මෙහෙවීම නිසා තමා සමග උරණව සිටින මෙරට හා විදේශගත බෙදුම්වාදීන්ගේ වුවමනාව පරිදි තමා ඇතුළු රණවිරුවන් සිරගත කිරීමේ වැඩපිළිවෙළක් යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් CID විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අඩ්මිරාල් කරන්නාගුඩ ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 22 වෙනිදා පැමිණිලි කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ හමුවේ එම පෙත්සම ඊයේ කැඳවුණු අවස්ථාවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් කටයුතු කරන්නේ රට වෙනුවෙන් හෝ රටේ පොදු ජනතාව වෙනුවෙන් හෝ අඩුම් වශයෙන් ඔවුන්ට පැවරී ඇති නිලයේ වගකීම් වලට අනුවත් නොවන බවත් විවිධ දේශපාලන හා බෙදුම්වාදී බලවේගයන්ගේ අතකොළු බවට පත්ව සිටමින් ඔවුන්ගේ මනදොල සැපිරීම සඳහා ඕනෑම දේශද්‍රෝහී ජාතිද්‍රෝහී දුෂ්ට ක්‍රියාවක් කිරීමට ඔවුන් පෙළගැසී සිටින බවත් 30 වසරක් තිස්සේ මේ රටත් රටේ ජනතාවත් අන්ත අසරණභාවයට අතිමහත් භීතියටත් පත් කරමින් ක්‍රියාත්මක වූ LTT ත්‍රස්තවාදී මුල්නිපුටා දැමීමට ඉතාමත්ම තීරණාත්මක වැඩ කොටසක් හෙටු කළ රණවිරුවන් බොරු චෝදනා මත සිරගත කිරීමට මෙලෙස වෑයම් කරන කිරීමෙන් තහවුරු වන බවත් කියා සිටියා කියලා තවදුරටත් දාන. ආරම්භයේ කතා කළේ පත්තර ප්‍රධාන ශිෂ්‍යපාඨ කරන්නාගුඩ අත්අඩංගුවට ගැනීම වලක්වාලීමේ නියෝගයයි. දැන් අපි යන්න හදන්නේ ඔබට මතකද මන්නාරම. මන්නාරම කියපු ගමන් මොකද මතක් වෙන්නේ? මන්නාරම කියපු ගමන් මතක් වෙන ගොඩක් දේවල් තිබුණාට මෑත කාලිනව මතක් වුණේ අර සමූහ මිනිවල්. ඒ පිළිබඳව හාහුවක් ගියා, ආන්දෝලනයක් ගියා, මොකද්ද කිඳ මන්ද කියලා. ඊට පස්සේ ඇමරිකාවට පවා මේක යවුවා පරීක්ෂා කරන්න. දැන් දාලා තියෙන කතාව, දැන් අනාවරණය වුණු තොරතුරු, මන්නාරම සමූහ මිනිවල ක්‍රිස්තු වර්ෂ 1400ත් 1719ත් කාලයට අයත්. අද පත්‍රයේ සටහන මේ පරීක්ෂා කළ සිරුරු අනුව මිනිවල වසර 319ක කාල පරාසයක පැතිරේ කියලා දානවා. පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ මතය ප්‍රකාශ කිරීමට වාරණයක්ද කියලා ප්‍රශ්නාර්ථයක් සහිතවත් ලියලා තියෙන අයුරු දක්නට ලැබෙනවා. ඒ පිළිබඳ කතාව අද ලංකාදීපයත් ලියනවා. මන්නාරමේ ඇටකටු පෘතුගීසි යුගයේ කාබන් පරීක්ෂණයෙන් හෙළිවේ තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් ලියන්නේ.
මන්නාරම සමූහ මිනිවලින් ගොඩගෙන ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ආයතනයකට යවන ලද අස්ථි සාම්පල 6 ක්‍රිස්තු වර්ෂ 1404ත් 1719ත් අතර කාලයකට අයත් බව ඊයේ ප්‍රසිද්ධ කෙරුණු කාබන් කාල නිර්ණය වාර්තාව අනුව තහවුරු වෙනවා. ඉතිහාසය අනුව 1505 සිට 1658 දක්වා දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ පෘතුගීසයන් විසින්. එතකොට පෘතුගීසයන්ගේ කාලවකවානුවේද ඊට පස්සේ 1719 දක්වා දිව යනවා. එහෙමුණුත් ඒ වකවානුව වෙන විට ලන්දේසි කාලන වකවානුව තියෙනවා. ඒ වගේ කාලවකවානුවකට දිවෙන ඇටකටු බවට මේ පත්වේ තිබීමයි ඊයේ කතාබහට ලක් වුණේ. හොඳයි, ඊළඟ කතාවට සූදානම්. නඩුව විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නැහැ. මූලික විරෝධතා පිළිගනී අලි රොෂාන් ඇතුළු 7 දෙනා නිදහස්. මනෝප්‍රිය ගුණසේකර ලියන්. වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලි ලියාපදිංචි කරන පොත කූට ලෙස වෙනස්කොට බලපත්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටි අලි ජාවාරම්කරුවෙකු බව කියන අලි රොෂාන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විසුරු මඩුල්ල ඊයේ නියම කර තිබෙනවා. අධිකරණ කාරණා සහ තවත් කාරණා කීපයක් ආරම්භයට කතා කළේ. අනිත් ඒවාට අපි දැන් අවධානය යොමු කරමු. කොළඹ නුවර අධිවේගය පිළිබඳ මේ දවස්වල කතා වෙනවා. දැන් ඒ අධිවේගයේ එක කොටසක අවසන් කිරීමක් පිළිබඳව මේ වසරේ කියවෙනවා. හැබැයි අවුරුදු කීයක් නම් මේ කොළඹ මහනුවර අධිවේගය හදන්නට ගත වී තිබෙනවාද, කාලවකවානු පිළිබඳව බලාගෙන ගියාම ඒ පිළිබඳ ප්‍රශ්නාර්ථ විවිධ පාර්ශ්වයන් මතු කරනවා. ඒ අතරේ ජනාධිපතිවරයා කී උපුවත අද ප්‍රධාන පිටුවට ලංකාදීපයේ ගේනවා. කඳු නොකපා අධිවේගය හදන හැටි කීවත් කොළඹ නුවර මහත්වරු දෙදෙනා පිළිගත්තේ නැහැ. ජනපති කියන්නේ හර්ෂණ තුෂාර එලියන්. මා කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ නැතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා. ජනපති කියන්නේ තමන් කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ නැහැ කියලා. කඳු නොකපා අධිවේගී හදන හැටි කීවත් කොළඹ නුවර මහත්වරු දෙදෙනා පිළිගත්තේ නැහැ කියලයි සඳහන් කරන්නේ. මේ දවස්වල වැඩියෙන් කතා වෙනවා ජනපති වැය ශිෂ්‍යය පිළිබඳව. දැන් ඕක තියෙන්නේ කවද්ද? අන්න ඒ ගැන සමහර හොයනවා දැන්. ඇයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙලින් කියනවා ඒක පරාජයට පත් කරන්න සූදානම් කියලා. එතකොට තවත් කණ්ඩායමක් කියනවා නෑ, එහෙම සූදානමක් නෑ කියලා. ඊයේ ජේසි අලවතුලත් කිව්වා එහෙම කතන්දරයක් නැහැයි කියලා. ඒ අතරේ ඒකාබද්ධයේ අය ඒකට ජනපති වැය ශිෂ්‍යයට සහාය පළ කරන්න සූදානම් වෙලා ඉන්නෝ. ඒකත් එක තමයි මේක කවද්ද තියෙන්නේ කියලා හොයන්නේ. ජනපති වැය ශිෂ්‍ය විවාදයේ 13 වෙනිදා සුජිත් තේවාජුලිගේ සහ ආරිරත්න රණබා උලියන් මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති ජනාධිපතිවරයාගේ වැය ශිෂ්‍ය පිළිබඳ විවාදය මැති සභේදී ලබන 13 වෙනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කිරීමක් කළා. හොඳයි, දැන් අපි අයවැයට යමු. ඒ කතා පුවතත් සමගින් TNA. අයවැයට TNA ඇතුළෙන් දැඩි විරෝධය, සහය දීම අර්බුදයක අස්ලම් ලියන්. මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ 2019 වසර සඳහා වූ අයවැයට දෙමළ ජාතික සන්ධානය තුළ දැඩි විරෝධයක් මතුවී ඇති හේයින් ඊට සහය දීමද අර්බුදයකට පත්ව ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ගය සඳහන් කරනවා. මෙම අයවැයෙන් දෙමළ ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාවට සහන ලැබී නැති බව, සන්ධානයේ බහුතර අදහස් වී තිබෙන බවද එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට කියනවා. දැන් අයවැය TNA ඇතුළෙන් දැඩි විරෝධය, සහය දීම අර්බුදයක් කියලා දාන්න. අපි දැක්ක අයවැය ඉදිරිපත් කළාට පස්සේ ඒ ගැන ප්‍රකාශ නිකුත් කරනකොට ආර සම්බන්ධ. ඒකට ටිකක් නෝක්කාඩු ස්වරූපයකනුත් කිව්වා, ඒ අතර යමකුත් තියෙනවා වගේ එකකුත් කිව්වා. හැබැයි සුමන්තිරන් ඒකට සාධනීයව ඒක දැකමින් ඒක පිළිබඳව කතා බහ කරපු ආකාරය නිකන් සුබදායී පැත්තට ඔහු කතා කළේ. නමුත් දැන් කියවෙනවා අයවැයට TNA ඇතුළෙන් දැඩි විරෝධය කියලා, සහය දීම අර්බුදයක කියලා. එහෙම වුණොත් ඡන්ද ටික ගන්න ආකාරය පිළිබඳ ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඒ අතරේ කුමාර වෙල්ගම කියපු කතාවක් අද තියෙනවා දිවයින පත්තරේ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්න වෙයි කියලා කුමාර වෙල්ගම කියන කතාව සිරිමන්ත රත්නසේකරයි වාර්තාවක් බාට පත් කරලා තියෙනවා. ජේසි අලවතුල ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කරපු කාරණා අද දාලා තියෙනවා ලංකාදීප පත්තරේ.
ආණ්ඩුව මෙතරම් සුභසාධනවාදී අයවැයක් ගෙනාවේ කෙසේදැයි ඒකාබද්ධ කල්ලිය පවා පුදුම වෙලා ජේසී අලවත්වල සඳහන් කිරීමක් කරන්නේ. පෞද්ගලික අංශයේ පඩි වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ ඉදිරි පියවර ගණේවි කියලා ඔහු සඳහන් කරපු කාරණා පිළිබඳවත් අද දාලා තියෙනවා. ඒ අතරේ දිනේෂ් ගුණවර්ධන කියනවා අයවැය රටම අර්බුදයට යවන එකක් කියලා. මේක ලියන්නේ මුදිතා දයානන්ද. වසර හතරක් තිස්සේ රට අර්බුදයට ගෙන ගිය අයුරු අයවැයෙන් හොඳට පේනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට උදේ ගම්මන්පිල මොනවද අයවැය ගැන සඳහන් කළේ කියලා බලමු හසිත රංග ගුණතිලකගේ වාර්තාවකින්. මැතිවර්ණ වසරක් නිසා අයවැය සහන මල්ලක් ලැබෙතැයි ජනතාව සිතුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන ආණ්ඩුවෙන් වැඩි දෙයක් අපේක්ෂා කරන්න එපා කියලා ඔහු කරන සඳහන් කිරීමයි අපිට ඒ බලන්න පුළුවන්කම තියෙන්නේ. එයාතර ඊයේ මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක් වෙනවා. ඒ මාධ්‍ය හමුවේදී කියනවා ජනාධිපතිවරණයට පෙර මහා ඡන්දයක් මංගලගෙන් ඉංගියක් ශ්‍යාම් නුවන් ජුඩ් ඩෙන්සිල් සමගින් ලියයි. ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් ඇමති මංගල සමරවීර ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීමක් කරනවා. එයිද මහමැතිවරණය? පළාත් සභාණන් එන පාටක් නැහැ. එන්න තියෙනවා, නමුත් එන පාටක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ පළාත් සභාව ගැන කතා කළා. එසේ නොවුනොත් සභාපති දුරේන් ඉල්ලාසීමක් ගැනත් කියලා තියෙද්දි තාම පේන තෙක් මානෙක නැහැ පළාත් සභා කතාව. ජනාධිපතිවරණ කතාවට අත දික් කරද්දී මහමැතිවරණ ඉංගියක් ගැන ඊයේ මංගල කියු කතාවක් පත්තරේ දාලා තියෙනවා. ඒ අතරේ වාහන ගැන කතාවට අපි අවධානය යොමු කරන්න දැන් සූදානම් වෙනවා. අර වාහන ටික, අර එන්ජින් ධාරිතාව 800ට අඩු වේවා, 1000ට අඩු වේවා, 1300ට අඩු වේවා පවා ගණන් වැඩි වුණානේ. පොඩි කෙනාට ගන්න පුළුවන් වාහනේනේ. ඒ අතරේ විදුලි වාහනවල ගණන් අඩු කළා අයයි කියලා කිව්වා. හැබැයි ඊයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රායෝගික ප්‍රශ්න බතු කළා. එෙහිදී මුදල් ඇමති මංගල සමරවීර කියව කතාවක් මෙන් විදුලි වාහන පිළිබඳ අයවැය යෝජනාව යලි සලකා බලනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර කියන්නේ කිලෝවට් ප්‍රමාණය පිළිබඳව කතා කළා. එතකොට මේ දීලා තියෙන සහනය ලංකාවට ප්‍රායෝගිකව ගේනෙව්වට අදාළ නොවන එකක් පිළිබඳව කරපු ප්‍රශ්න කිරීමක්. එහෙදි උත්තර දෙන්න ගියාය නිරුත්තර වෙන අයුරු දක්නට ලැබුණා. ඉන්න එතනට යන්න. ඒ අතරේ වාහනවලට එකපාරක් එක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඊළඟට ඒක හොඳයි, නමුත් ඒකේ ගැටලු තියෙනවා කියලා තවත් එක්කට යනවා. ඒ යන අයව අතරේ වාහන ටික වැඩි වෙන කැටි පොඩි කෙනෙක්ට ගන්න පුළුවන් වාහනය පවා ඉහළ යෑමේ අවස්ථාවක් තිබුණේ. මේ තරම් වාහනවලට දිගට හරහට බදු පිට බදු වැඩි කිරීම මේ වසර කීපයක් තුළදීම. නිෂ්පාදන මිල රුපියල් මිලියන 3.5ට වැඩි සියලු වාහනවලට සුඛෝභෝගී බද්දක්. වාහන ආනයනයේදී සුඛෝභෝගී බද්දක් පැන වූ ප්‍රථම අවස්ථාවයි. ශමිල පෙරේරා ලියයි. 2019 මාර්තු 6 වෙනිදා සිට සුඛෝභෝගී බද්ද ක්‍රියාත්මකයි. අයවැයේදී ඉහළ ගිය කුඩා මෝටර් රථ මිලට අමතරව සුඛෝභෝගී රථ මිල අනපේක්ෂිත ලෙස ඉහළට. රේන්ජ් රෝවර් මුළු බදු වැඩිවීම 189යි. ඉදිරි ඡන්දයක් අභියස වාහන මිල අඩුවේදයි දන්නේ නැහැ කියලත් සටහනක් දාලා තියෙනවා. ඔන්න වාහන පිළිබඳව කතන්දරය මේ. වාහනේ නිෂ්පාදන මිල පිරිවැය ප්‍රවාහන හා නාවික ගාස්තු රුපියල් මිලියන 3.5ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ සඳහන් කිරීමක් කරනවා. රුපියල් මිලියන 3.5ට වඩා වැඩිවීම, එතකොට එතන සුඛෝභෝගීද? අන්නේ ප්‍රශ්නාර්ථය මතුවෙනවා. එතකොට සුඛෝභෝගී ඒවක් ගැන කතා කරනකොට රේන්ජ් රෝවර් මුළු බදු වැඩිවීම 189යි. මේ බදු හොඳේ. එතකොට වාහන ආනයනකරුවන් මේ පිළිබඳ කතාව, මේ ප්‍රමාණය සුඛෝභෝගීද කියලා අහපු ප්‍රශ්න කිරිල්ලයි, ඊළඟට මුදල් ඇමතිවරයා මාධ්‍ය හමුවේ කතා කරපු ආකාරයයි, අර විදුලි කාර් පිළිබඳව කතා කරද්දී උත්තර දෙන්න වෙච්ච ප්‍රමාදයයි ඔක්කොම තියෙනවා මෙතන. මේ අතර සුඛෝභෝගී වාහන මත නව බද්දක් පැනවීමත් සමග මතුවන තත්වයන් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් පළ කළා. ලක්ෂරි බද්දක්
කියලා දෙයක් මේ අවස්ථාවේ හඳුන්වා දීලා තියෙනවා. ලක්ෂරිබද්ධ කියන එක ඔය ඉස්සෙල්ලා තිබුණා. 1800 cc වලට වැඩි වාහන වලට තමයි මේ ලක්ෂරිබද්ධ වේලපහින් තිබුණේ. දැන් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මේ අයවැයත් සමගම. එය තියෙන්නේ වාහනේ නිෂ්පාදන වටිනාකම. රුපියල් වලට කන්වර්ට් කරපුවාම 135 ඉක්ම වූ හොත් ඒ සියලුම වාහන ලක්ෂරිබද්ධට යටත් වෙන විදිහට තමයි නීතිය පැනවිලා තියෙන්නේ. අපි හිතනවා ඒ 135 අවට එන වාහන ගොඩාක් තියෙනවා සාමාන්‍ය මහජනතාව පාවිච්චි කරන වාහන. ඒ කියන්නේ අපි ගත්තොත් Toyota Premio එකක්, Toyota Axio එකක්, Honda Vessel එකක්, Toyota CHR රථයක්, Honda Grace එකක්. මම දකින්නේ නැහැ මේවා ලක්ෂරි වාහන හැටියට. නමුත් මේ දේ ගණනය කිරීමේදී හෝ මෙම නීති සැකසීමේදී යම්කිසි ප්‍රමාද දෝෂයක් හෝ යම්කිසි අත්වැරද්දක් වෙලා සිදුවිලා තියෙනවා කියලා මට හැඟෙනවා. මම හිතනවා මේක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මීට වැඩිය හොඳ කෝණයකින් බලලා සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන සාමාන්‍ය වාහන මම හිතනවා මේවැය නිදහස් කරලා දෙයි කියලා. මේ අතර පසුගියදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපි බදු ප්‍රතිපත්තියේ විප්ලවීය වෙනසක් කරා ගිය වටා TIF value එකට වෙනුවට එන්ජින් ධාරිතාව උඩ බදු අය කිරීමේ ක්‍රමයක්. මොකද ඒ තුලින් අර ඉස්සෙල්ලා හොරට වාහන ගෙන්නලා ඒවා අවතක්සේරු කිරීමේ ක්‍රමය නැවතුණා. නමුත් ඒක තුලින් ඇත්ත වශයෙන්ම යම් යම් විෂමතාවයනුත් ඇති වුණා. උදාහරණයක් ඇටියට බොහෝ සුඛෝපභෝගී වාහන වල මිල අපි හිතුවටත් වඩා අඩු වුණා. ලක්ෂරි වාහන වුණාට ඒවයි එන්ජින් පවර් එක ඇත්තටම ඒ තරම් සමහර ඒවයි 2000ට අඩුයි. සමහර වාහන මිලියන 5කින් 6කින් අඩු වුණා. අනේ නිසා තමයි මේ ඇති වුණ යම් යම් විෂමතාවයන් නැති කරන්නට තමයි අපි මේ වතාවේ කටයුතු කරලා තියෙන්නේ. නමුත් අනිත් පැත්තෙන් පොඩි මිනිස්සයාගේ වාහනය ගැන අපි විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ඒ වගේ වාහන වල තියෙන වැඩිවීම ටිකක් අඩු වුණා. චෝදනාවක් කියලා මුලින්ම ඉතිරි වාහන වල ටැක්ස් එක අඩු කළා කියුවට ඒ අඩු කරපු ටැක්ස් එක ගේන වාහන නැහැ. කිලෝවට 100 දරුවෙන් කියලා ඉතිරි වාහන නැහැ ගන්න. ඒකෝ මේ ටැක්ස් එක අඩු කරපු එකේ දෙනුමක් නැහැ. 70-80 කිලෝවට් සෙට් එක පරණ ඒවා. දැන් අලුත් එක 110. ඒකවල වෙනසක් වෙන්නේ නැහැ. ඒක ගේන පරණ එක ගේන්න බෑ දැන් අවුරුදු මේ බදු ගෙවීම සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම මේ රටේ මේ තියෙන මනස වෙනස් කරගන්න ඕනේ. මේ රටේ ජනතාව තොටිල්ලේ ඉඳලා මරණ වංචකයේ දක්වා හැමදේම නිකන් ඉල්ලනවා. ඍජු බදු ගෙවන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් 10%. මං හිතන්නේ ජනමාධ්‍ය වේදින් හැටියට තමුන්නාස්ලා මෙතන කවුරුවත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නැති අය අත උස්සන්න මං හෙට එවන්නම්. අපිට නිකම්ම ඉල්ලන හැමදේම නිකන් දෙන්න පොඩි පොඩි බදු එක එක විදිහට වැඩි කරන්න වෙනවා. 2019 වර්ෂය සඳහා වන අයවැය සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ මෙවන් අදහස්. වැඩක් නෑ බොරුනේ කියන්නේ. දුප්පත් මිනිහට මොනවද හම්බුනේ? කිසිම දෙයක් නෑනේ. අපිට නම් ඉතින් කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ආර්ථිකේ නැග්ගන විදිහට වැඩ පිළිවෙල යොදලා තියෙනවා. සිගරට් වලින් අල්ලලා තියෙනවා, අරක් වලින් අල්ලලා තියෙනවා. අර මාජනට සාහනයක් හම්බුනේ නැහැ. ලොකු සාහනයක් නැහැ. මිනිසුන්ට සාහනයක් සරසන නැහැ. දුප්පත් මිනිසුන්ට නැහැනේ කිසිම බඩු අඩු කිරීමක්. මේ කවදාවත් සාමාන්‍ය ජනතාවට සාහනයක් උනේ නැහැනේ. මේ සැරේ තේරිගම තමයි උනේ ඉතින්. ඉතින් ඔය ලැබෙයිද දන්නේ ඇත්තටම මම සාහන දෙනවා කිව්වට. නේද ඉතින් එදා දැන් සරක් කොමි ඩිස්ත්‍රික්ක කිරිපිටි ගැන, හාල් ගැන, පරිසරය ගැන මොනවත් එහෙම කතාවක් නැහැ. අයවැය පිළිබඳව ජනතා අදහසේ ඊට කලින් වාහන පිළිබඳ කතන්දර ගණනාව කොළඹ ඉඩම් මිල 18%කින් ඉහළ ගිහින් ශමිල පෙරේරා ලියන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල 2017 දෙවැනි භාගයට සාපේක්ෂව 2018 දෙවැනි භාගයේදී 18%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කිරීමක් කරනවා. ශ්‍රී ලංකාව පිළිබඳ අලුත්ම යෝජනාව අද ජිනීවා සමුළුවට කීර්ති වර්ණකුලසූරියයි ලියන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් පහක් ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන අලුත්ම ජිනීවා යෝජනාව අද මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනවා. ඇමරිකාවේ යෝජනාවට සමානුග්‍රහය දැක්වීම, ඒකේ තුලින් අර මොකේද ඇලුණා වගේ ඇලීම, ඒ අතරේ ඇමරිකාව මේකෙන් ඉවත් වීමත් එක්ක ඊළඟට බ්‍රිතාන්‍ය පැත්තේ යෝජනාවකට ඒම, ඒ අතරේ ඊයේ දිනේෂ් ගුණවර්ධන කියනවා ජිනීවා යෝජනාවලට විදේශ අමාත්‍යාංශයේ නිසි මැදිහත්වීමක් ඇත්තේ නැහැ කියලා සිරිමන්ත රත්නසේකර ලියන. රටට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය සඳහා මුහුණ දීම සඳහා
මුහුණදීම සඳහා ජනාධිපතිතුමා සිය නියෝජිතයන් තිදෙනෙකු පිටත් කර හැරියේ. ඒ සඳහා අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිසි ලෙස මැදිහත් නොවීම නිසායයි මාජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන කියනෝ. ජනාධිපතිවරයාගේ මෙ මැදිහත්වීම විශිෂ්ටයයි කී ඔහු වත්මන් රජයේ මෙම ගැටලුව නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා කිරීමක් කළා තියෙනවා. ඒ ජිනීවා පිළිබඳ කතා. ඒ අතරේ නාඩු සහ සම්බා කතාවේ නාඩු 80යි සම්බා 85යි උපරිම සිල්ලර මිල ගැසට් කරයි නාලක සංජීව ලියන්. නාඩු සහල් කිලෝවක් රුපියල් 80කට සහ සම්බා සහල් කිලෝවක් 85කට ලැබෙන මාස පළවෙනි දාසෙට උපරිම සිල්ලර මිලකට අලෙවි කරන බව විෂයභාර අමාත්‍යරයා සඳහන් කිරීමක් කරනවා. මේ අතරේ කෝටි 500ේ දියමන්තිය අර මැණික් දියමන්තිය ඔක්කොමත් එක්කනේ කෝටි 700 කියලා කියන්නේ. කෝටි 500ේ දියමන්ති කොල්ලයට යොදාගත් අවි දෙක සොයාගනි ශ්‍රීනාත් ප්‍රසන්න සහ බණ්ඩාරගම බිමල්ලියන්. කැවුමාගේ හුණුපිටිය නිවසේ ගෙවත්තේ වලදමා තිබිලා ඇරැව්වල පණිපිටිය නිවසකින් රුපියල් කෝටි 500කට අධික වටිනා දියමන්තියක් කොල්ල කෑමට හවුල් බව කියමින් මීට පෙර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන මෙවන විට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩිකන්දේ කසුන් හෙවත් කැවුමා පදිංචිව සිටි වත්තල හුණුපිටියේ පිහිටි නිවසේ වත්තේ වලදමා තිබූ MM9 වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 8ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ පිස්තෝල මැගසින් දෙකක් පෑලියගුඩ දිසා අපරාධ විමර්ශන කොට්ටාශයේ ඊයේ සොයාගෙන තිබෙනවා. සෑහෙන ආන්දෝලනාත්මක දියමන්තියක් කතන්දරයක් තමයි ඒ අපි ඔබට ඉදිරිපත් කළේ. මේ අතරේ අද දිවයින පත්තරේ දානුව සටහනක් පොලිසියට ගොඩකා දඩමස් කරන්න පුළුවන් ඇප ලැබූ ලාල්කාන්ත කියන්නේ මිහින්තලේ රංග චතුල්ලියන්. ශ්‍රී ලංකාවේ පොලිසියට ගොඩකා දඩමස් කරන්නත් දඩමස් ගොඩකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳ හොඳින් දන්නවා. පොලිසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නැහැ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සඳහන් කරනවා. ඔහු පොලිසිය ගැන එහෙම කියනවා. අධිකරණ කටයුත්තේ ඇතුළු කාරණාවලට අපි යනවා. ඒ අතරේ විමල් වීරවංශත් යමක් කියනවා. බලමු. පසුගිය පළමුවෙනිදා අනුරාධපුර වන්දනාගාරයේ අසල මාර්ගයේදී ලාල්කාන්ත මහතා පැදවූ ඩබල් කැප් රථයේ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් ගැටි අනතුර ලක් වුණා. අනතුරින් යතුරුපැදියේ ගමන් කළ එක් කාන්තාවකගේ එක් අතක හා පාදයක අස්ථි බිඳීමක් සිදු වී තිබුණා. සිදුවීම සම්බන්ධයෙන් අතරගොඩගෙන රක්ෂිත බඳනාගාරගත කරනු ලාල්කාන්ත මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත උදාහරණා. අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කර ඇත්තේ ලාල්කාන්ත මහතාගේ රියදුරු බලපත්‍රයේද తాවකාලිකව තහනම් කරන ලෙසයි. විත්තිකරු විසින් අනුරාධපුරපත් යතුරුපැදිය පෙද වූ කාන්තාවට රුපියල් ලක්ෂයක මුදලක් සහ පසුපැදි කාරණයට රුපියල් ලක්ෂයක් ගෙවා ඇති බවද මෙහිදී නීතිඥවරුන් අධිකරණයට දැන දුන්නා. පහුගිය පළවෙනිදා රියානතුරක් වුණා. වාහන දෙක ඇත්තටම එකට හැප්පිලා මේක සිද්ධ වුණේ. තනි වාහනයක් හැප්පිලා නෙමෙයි. මම එක පැත්තකින් කනගාටු වෙනවා මේ අනතුර වළක්ව ගන්න බැරි වෙච්ච එක සම්බන්ධයෙන්. ඒ වගේම මම සතුටු වෙනවා මීට වඩා බරපතල හානියක් නොවි එතුමියගේ ජීවිතය ওই විදිහට බේරගන්න මට පුළුවන් වීම සම්බන්ධයෙන්. මොකද මෝටර්සයිකලේ පාලනයකින් තොරව ඇවිල්ලා මගේ වාහනේ තමයි වැදුනේ ඇත්ත తත්වේ. ඉතින් මම කල්පනා කරන්නේ රෝගියා සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා බලලා ඒ සම්බන්ධයෙන් උපරිමෙන් කටයුතු කරන එක. එකක් කියන්න ඕන අපිට එක එක ඇරියස් තියනා ඉන්නවා දේශපාලන ඇරියස් තියනා ඉන්නවා එක එක න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ පොලිසිය ගත්තොත් පොලිසිය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නැහැ. එහෙමනම් අධිකරණ ඒ අනුව අද දින වෙනකොට ඒ පදවපු තැනැත්තියට රුපියල් ලක්ෂයක් සහ පිටුපස ගියපු තැනැත්තියට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට කටයුතු කරා. කෙසේ වෙතත් අනුතරටපත් කාන්තාවගේ සැමියා පවසන්නේ ඔවුන්ට ප්‍රමාණවත් වන්දි මුදලක් නොලැබුණ බවයි. ඒගොල්ලන් පාර්සෙන් අපිට සාධාරණ කුන්නේ කියන්නේ මට රස්සාවට යන්නේ නැහැ. ඒක මගේ ළමයිට ඉස්කෝලේ යන්නේ නැහැ. අපිට කීයක්වත් හම්බෙන්නේ හත පහක්වත් හම්බෙලා නැහැ. බෙහෙත් එක්ක. ලාල්කාන්ත මහත්තයා කතා කරෙත් නැහැ, ආවෙත් නැහැ. ෆෝන් එකේම කතා කරෙත් නැහැ. මට ලක්ෂ සාමාන්‍ය 8යි 10ක් අතර වගේ ගණක් කියයි කියලා මම සාමාන්‍ය හිතනවා. ඒක සාමාන්‍ය ලබා දෙනවා අපිට කිසියම් ප්‍රමාණයක මේ සාධාරණයක් වුණා වෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලාල්කාන්ත මහතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
විජිත හේරත් මහත්තයා මීට කලින් කනුවක හැප්පුණා වැලිකඩ පැත්තේ. ඒ වෙලාවේ පොලිසියෙන් ලැබුණා ඉතා විශාල සහයෝගයක් එතුමා අඩු ගානේ බැලුමක් පිම්බිව්වත් නැහැ. හැබැයි ලාල්කාන්ත සහෝදරට නම් ටක් ගාලා බැලුමක් පුම්බලා ඇතුළටත් දාලා අපත් නැතුව තියාගෙන ඉන්නවා. ඒ දෙවිදියකට දෙදෙනාට සැලකුණේ කොයි ආකාරයේ අද්භූත හේතුවක් මතද කියන එක නම් ප්‍රශ්නයක්. ලාල්කාන්ත මන්ත්‍රී වල කැපිල්ලක් තියෙනවා කියලා දූතමා කියන්නේ නායකත්වයෙන්. ඔයාට තේරෙනවද? ඒ විමල් වීරවංශගේ ප්‍රකාශය පොලිසිය පිළිබඳව. එතකොට ලාල් කාන්තගේ ප්‍රකාශයේ පොලිසියට ගොඩකා දඩමස් කරන්න පුළුවන්. ඒ ප්‍රකාශ දෙක මම මේ බැලුවේ. හොඳයි. හිටපු විනිසුරුවරියගේ සැමියාගේ ඉඩමේ මර උගුලෙන් අලියෙක් මරුට විදුලි වැටට විදුලි ආරන්තයෙන් යන වසරේ නීති අකුරටම කරනවා වනජීවිය කියනවා. සපුමල් ජයසේන ලියන වාර්තාවක් මේ. ඉහළ අධිකරණයක විශ්‍රාමලත් විනිසුරුවරියගේ සැමියාට අයත් ඉඩමක නීති විරෝධී ලෙස විදුලි වැටක් ඇද දුර්ලභ ගණයේ කඳුකර වන අලියෙකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධ වනජීවී නිලධාරීන් විසින් එක් පුද්ගලයෙකු සැකපිට ඊයේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලයි සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. හොඳයි, එමනම් අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. විරාමයෙන් අනතුරු අනිත් සටහන් බලමු. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කාරණාවක් පිළිබඳව ඇතුලේ කතන්දරයක් ගැන අද ප්‍රධාන පිටුව මව්බිම ලියලා තියෙනවා මේ විදිහට. හෙක්ටා අප්පුහාමිගේ පත්වීම එක්සත් ජාතික පක්ෂ පසුපෙලින් රනිල්ට විරෝධය, අයවැය විවාදයක් වර්ජිනී කරන බව කියයි ප්‍රසාද් මංජු එලියන්. කාරණාව මෙහෙමයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට නොදන්වා එම පක්ෂයේ පුත්තලම මන්ත්‍රී හෙක්ටා අප්පුහාමි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරයට පත්කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ අග්‍රාමාත්‍වරය හමු වී එම පත්කිරීමට එරෙහිව දැඩිසේ විරෝධය පළ කරනවා කියලා වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පත්තරේ කළ විමසීමකට පිළිතුරු දුන් එජාපේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ මීට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් 11 වෙනිදා සන්දාසට අයවැය විවාදයට සහභාගී නොවී ඒ වර්ජිනී කිරීමට තීරණය කර ඇති බවයි. මෙවැනි වගකීම් සහිත තන්තුරක් ලබා දෙනවා නම් ඊට පෙර ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ යුතු බවත්, එසේ නොකොට එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකු වමනාවකට ලබා දී තිබෙන මෙම තන්තුරට UNP සියලුම පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරන බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළා තියෙනවා. ඒ අතර මෙහෙම එක්කත් දාලා තියෙනවා, ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය ඇතුළු ඇතැම් වැයශීර්ෂ කෙසේ හෝ සම්මත කර ගැනීම සඳහා පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමේ කාර්යය පැවරීමට මෙම පත්කිරීම සිදුකර තිබේ නම් මෙමගින් සමස්ත අයවැයම දැඩි අවධානමකට ලක්ව තිබෙන බවත්, පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් පාර්ලිමේන්තු කැඳවීමට කිසිවෙකුට නොහැකි බවත් එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා කියලා තවත් කාරණාවක් දාලා තියෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ජනාධිපති වැයශීර්ෂය පිළිබඳ කතාව මේ දවස්වල කතාබහට ලක් වෙනවා. අපි දැන් ටිකට කලිනුත් ඒ ගැන කතා කළා, මෙතනත් කියවුණා. මේ වෙනත් කාරණා කීපයක් මෙන්න අවධානය යොමු කරන්න. තීනියාගල සාමණේර සිවුනමකට බරපතල ලිංගික අපචාර කරලා 4 දිනක් රිමාන්ඩ් කියලා කුමුදු පුල්ශාන්තයි ලියන්. මද්‍රව්‍ය හා මත්පැන් පොවා අසභ්‍ය වීඩියෝ දර්ශනද පෙන්වමින් තීනියාගල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩවිසූ බාලවයස්කාර සාමණේර හිම්බරුන් සිවුනමකට බරපතල ලිංගික අතවර සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධව ජාතික ළමාරක්ෂක අධිකාරිය විශේෂඥ පොලිස් විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවටගත් ගිහි සැක්කරුවන් සිවුදෙනෙකු ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ 13 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සාමණේර හිම්බරුන්ට තියෙන රැකවරණය, තියෙන ගෞරවය කොයිතරම්ද මේ සමාජයේ? ඒ අතරේ මේ ගිහි සැක්කරුවන් සිවුදෙනෙක් කළා තියෙන වැඩක් පිළිබඳව තාම අවාසනාවන්ත කතාවක්. මද්‍රව්‍ය මත්පැන් පොවා අසභ්‍ය වීඩියෝ දර්ශනද පෙන්වමින් සිදු කළා කියන අඩත් තේට්ටමක්, බරපතල ලිංගික හිංසනයක් ගැන මේ දාලා තියෙන්නේ. ශ්‍රීපාද ස්ථාන පිවිසුම ශිවපාදම් කිරීමේ යෝජනාව අත්හිටුවයි.
කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා නොකොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කරගත් යෝජනාවක් අනුව ශ්‍රීපාද ස්ථානයට ඇතුළු වන ස්ථානය ශිවපාදම් ලෙසින් නම් කිරීමටගත් තීරණය වහාම ක්‍රියාත්මක කර පරිදි අත්වටන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඊයේ උදෑසන නියෝග කර තිබෙනවා. මේ මාර මාර එව්වා නේද මේ යෝජනා සමහර වෙලාවට එන්නේ මේ මේ පිළිබඳ පළව පුවත සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්නෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳ ආණ්ඩුකාරවරයාගේ නොසතුට පළ කර ඇති අතර පළාත් පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප්‍රාදේශීය සභාව වෙත අදාළ නියෝග නිකුත් කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කළා තියෙනවා කියලයි දන්නේ. අමුතු යෝජනා මේ ගේනනේ මේ සංවේදී සංස්කෘතික කාරණා පිළිබඳ මේ විදිහට යෝජනා ගැනීම. ඊළඟට ලෝක කාන්තා දිනය වෙනුවෙන් සිදු කරන කටයුත්තක් ගැන මේ දුම්රිය හතකට කාන්තා මැදිරි කියලා ශ්‍රීරාන් රණසිංහ දාන. ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් සඳහා කාර්යාලීය දුම්රිය මැදිරි වෙන් කිරීම අද වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනවාලු. මීට කලකට පෙර කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි මෙරට ක්‍රියාත්මක වූ අතර කාලයාගේ ඇවෑමෙන් වෙනම කාන්තා මැදිරි සංකල්පය අවලංගු වෙලා කාර්යාලීය දුම්රවල පවතින අධික තදබදය කාන්තාවන්ට සිදුවන කරදර ලිංගික හිංසන සැලකිල්ලටගෙන කාන්තා මැදිරි යළිවෙන් කළ බවයි සඳහන් වෙන්නේ. එක පියවරක් වෙන්ට ඇති නැත්නම් ජාත්‍යන්තර කාන්තා දිනේම ප්‍රධාන පියවරට අපිට තියෙනවා තවත් කාරණානේ අතර එක පියවරක් වෙන්නට ඇති මේ අරගෙන තියෙන්නේ කාන්තාවන්ට තදබදයෙන් එහෙම නැත්නම් හිංසනවලින් බේරලා වෙනම ගමන් කිරීමට මැදිරි නම් කරා කියලා කියන දේ. ඇතුල් පිටු වාර්තාවලට යන්නයි සූදානම් වෙන්නේ. හෝම් ස්වීට් හෝම් ගණ්ඩ යන කෙනෙක් ගැන ඊයේ කතාබහක් ඇති වුණා. අද වාර්තා කරනවා පත්තර. මේ වසරේදී හෝම් ස්වීට් හෝම් ණය මුදල මමත් ගන්නවා නාමල් රාජපක්ෂ කියන්නේ. චාමර සම්පත්ගේ වාර්තාව. මේ වසරේ විවාහන තරුණ යුවළ සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති හෝම් ස්වීට් හෝම් ණය මුදල තමාද ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ සඳහන් කිරීමක් කරනවා. එමයි ඔයයේ සදාන් කළේ. ඒ අතරේ රාජ්‍ය සේවකයන්ට නොමිලේ ගුවන් ගමන් කියලා දාන වාර්තා කරන්නේ චාමර සම්පත්. මේ වසරේ අගෝස්තු මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට නොමිලේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සදාන් කිරීමක් කළා තියෙනවා. විවිධ කාරණා රාජ්‍ය සේවකයන් ගැන කතා කරමින් ඉන්න ආකාරයක් මේ දක්නට ලැබෙන. කංජ තෙල් සංස්ථාවට විදුලි බල මණ්ඩලයට කෝටි ගානක පාඩුවක්. ප්‍රශ්නාර්ථයක් එක්ක ලියන්නේ රංජන් කස්තුරි. ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේදී රුපියල් මිලියන ගණනාවක ශුද්ධ අලාභයක් අපේක්ෂා කරන බව මුදල් ඇමතිවරයා අයවැය යෝජනා සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඇමුණුම් ලේඛනයේ සඳහන් වෙනවා කියලයි දාලා තියෙන්නේ. හරියටම කියනවා නම් රුපියල් මිලියන 1,06,021 සුද්ධාලාභයක් කියලා මේක දාලා තියෙනවා. මාර ගානක කතන්දරයක් දාලා තියෙනවා. ඊළඟට පාකිස්තාන් මහ කොමසාරිස් මහින්ද හමුවා. ලංකාදීපේ දාන්නේ ශ්‍රී ලංකා පාකිස්තාන් මහ කොමසාරිස්වරයා විපක්ෂ නායකවරයා විජේ රාමාවතේ පිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී හමු වූ අවස්ථාවයි මේ. යතරී විපක්ෂ නායකවරයා අදහස් පළ කිරීම කළා. ඒ වගේම GMO සමග හමුවකුත් පැවැත්තුණා. හෝමාගම පනාගොඩ කන්දේ පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය පැවැතුනේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි අද කතා කරනවා යුද්ධය අවසන් වීමක් ගැන. ඒකම අද තියෙන තත්ත්වය තමයි මේ සඳහා සටන් වැදුණු නිලධාරීන් අද අධිකරණයේ ඉදිරියේ ඔවුන්ට උත්තර බඳින්න සිද්ධ වෙලා තියෙනවා. සමහරවම විමාන භාරයේ අවුරුදු ගණක් තියාගෙන ඔවුන් කරපු වරද ත්‍රස්තවාදීන් එක සටන් කරපු වෙල තමයි ඒකට දුන්න ලැබෙන්නේ වෙනත් පිළිතුරක්. ත්‍රස්තවාදීන් සියලු දිනාට නිදහස ලැබෙනකොට ඒ ත්‍රස්තවාදීන් මර්ධනය කරන්න ආපු නිදහම්තාවයේ පාපු වීසිය නිලධාරීන් ඊට වඩා වැඩි දඬුවමක් දිය යුතුයි ඇස්පෝරාව අද කිමින් ගෙවිනි. ඉතින් මේ අයවැය තියෙනකොට ආම්දුරණේ දේශපාලනයෙන් තමයි කතා කරන්න හිතෙන්නේ. අයවැය ගැන මම කියන්න යන්නේ නැහැ. මොකද මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකයන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා ලංකාවේ ආහාර ආනයනය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිගරුකභාවය නැතිකම නිසා රටට වෙන අගතිය පිළිබඳ තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ. මේ යෝජනා කරලා තියෙන විශේෂයෙන්ම මේ පාසල් දරුවන්ට දියරිකි ලබා දෙන්න ඕනේ ග්‍රාමීය පාසල්වල කියලා. දැන් මෙහෙම කිරිපිටි ගැන කතා බහ තියෙන වෙලාවකයි මේ වගේ යෝජනාවක් අයවැයෙන් කරන්නේ. ඒක කොහොමද රජයේ වදිනාරින්ද සංවිධානය ඒක දකින්නේ? අපි හිතමු ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි මේ දියර කිරි දෙන්නේ කියලා. ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නම් කිරි එක වීදුරුවක තියෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 4යි. කොස් ඇටවල ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් තියෙනවා. මුරුංගවල ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් තියෙනවා. ඒ වගේම තමයි දේශීය හාල්වල ප්‍රෝටීන් ග්‍රෑම් 11 ඉක්මෝලා තියෙනවා. පාසල් සිසුන්ගේ පෝෂණ ඌනතාවය සම්පූර්ණ කිරීම නම් අවශ්‍යතාව දියර කිරි වීදුරුවක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දේශීය හාල් කැඳ වීදුරුවක් දරුවන්ට ලබා දෙන්න පුළුවන්. දරුවන්ගේ පෝෂණ ගුණයත් සැපිරෙනවා. ඒ වගේම අපේ ගොවියත් ඒ අනුව ඉහළ තත්ත්වයකට පැමිණෙනවා. ඒ GMOයේ හමුවෙන් අනතුරුව පැවති කතා බහේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ලබා දුන්න උත්තර. තවත් වාර්තා තියෙනවා, විරාමයක් අරන් ඇවිත් බලමු. තවත් ඇතුල් පිටු වාර්තා කීපයක් කෙටියෙන් බලාගෙන යන ටයිස් සූදානම් වෙන්නේ කාකි සූට් අඳින දෙන්නෙක්ගේ කතා දෙකක් අද පත්තර දෙක තියෙනවා. එකක් මෙන්න මවුබිමේ. 80,000ක අල්ලසක් ගත් CID පොලිස් සැරයෙන් දැලේ. චාමර අමරසූරි එලියන්නේ සබ්ගස්කන්දේ ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකින් අරගන්න අවස්ථාවේ තමයි මෙහෙම අල්ලලා තියෙන්නේ. ඒ CID පොලිස් සැරයෙන් කෙනෙක් මේ කොස්තාපල් කෙනෙක් පිළිබඳ ලංකාදීප කතාව. පොලිස් පොතේ බොරු සටහනක් දාලා කොස්තාපල් රන් බඩු උස්සලා නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ රන් භාණ්ඩ කීපයක් අධිකරණයට ඉදිරිපත් කළ බවට ව්‍යාජ සටහන් යොදා එම රන් භාණ්ඩ සොරාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කාකි සූට් අඳින දෙන්නෙක් ගැන කතා දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරේ සැමියා බිරිඳගේ දෙවියා එමණ කියන්නේ ඒ අතර ඒ දෙවියෙක් කරපු වැඩක් අද ලංකාදීප අතරේ. දුරකථනයේ කනේ ගාගෙන හිටියාට යකා නැගලා දත් කැඩෙන තුරා පහරදී බිරිය පාරදිගේ ඇදගෙන ගිහින් ත්‍රිරෝදත්ත කාර්මිකයා අත්අඩංගුවේ. ගලා අසේල ලියන්නේ තම බිරිඳ දුරකථන ඇමතුමක සිටිනු දැක ඇගේ කටේ දත් කැඩෙන තුරු පොල්ලකින් පාරදී අත්පා බැඳ මහමග ඇදගෙන ගොස් ශරීරයට බරපතල තුවාල සිදු කළ ත්‍රිරෝදත්ත කාර්මිකයෙකු අත්අඩංගුවට ගත් බව තලාත්තුවේ පොලිසිය කියනවා. වැඩේ කියන්නේ ලෝක කාන්තාන දිනිය දවසම ඒක කියන්න වීමයි. ඊළඟට ETI කතාව. ETI ගනුදෙනු ගැන ජනපති කොමිසමට පැමිණිලි. සටහන හර්ෂණී අරසකුලරත්න ශ්‍රී ලංකා මහා බැංකුව ETI ගනුදෙනුවේදී සිදු කළ දුර්වල නියාමනය සහ අධීක්ෂණය පිළිබඳ පැමිණිල්ලක් දූෂණ නිසවීමේ ජනාධිපති කොමිසම් සභාව වෙත ඊයේ ඉදිරිපත් කළා. කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අවස්ථාව තැන්පත්කරුවන් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත් වූ අවස්ථාවයි අකිල ජයවර්ධන චාරූපයට නගා තිබෙන්නේ. එම ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පෙරේදා මාධ්‍ය ප්‍රධානීන් හමු වී ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙසේ පැමිණිලි කිරීමට තමන්ගේ සංගමයේ තීරණය කළ බව ඒ සභාපති අනුෂා දමයන්ති කියනවා. ශ්‍රී ලංකා මහා බැංකුව ගනුදෙනුවේ මුල සිටම නිසි අධීක්ෂණයකින් සහ නියාමනයකින් බැහැරව කටයුතු කිරීමට අදාළ කරුණු ජනාධිපති කොමිසම් සභාව හමුවේ සඳහන් කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කාරණා කීපයක් බලමු. මුදල් වංචා කිරීම සහ සාපරාදී පරිහරණය කිරීම යන කරුණු මත ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ETI තැන්පත්කරුවන් පිරිසක් විසින් පවරා තිබූ මෙම නඩු තුන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග කෙරුණා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මස 2 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි. මේ අතර 2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ යහපාලන ආණ්ඩුව යටතේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබැලීම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණි ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයන් ETI මූල්‍ය ආයතනයට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අපි ඇතරම අද දවසේදී අවශ්‍ය කරුණු ඉදිරිපත් කළා. වැඩි දුරට අපිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළා වූ ඒ දුර්වල නියාමනයේ දුර්වල ආදීක්ෂණයේ අපි සතු සියලු ලේඛන ඉදිරිපත් කරන්න ලෙසට අපට උපදෙස් ලැබුණා. අපි හෙට දිනේදී හෝ සඳදා දිනේදී ඒ සියලු තොරතුරු ජනාධිපති කොමිසම සභාව වෙතට ලබා දෙන්නට නියමිත වෙලා තියෙනවා. ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවේදී සංගමයේ අනිකුත් සමාජිකයන් බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව ඉදිරිපිට සිට ETI ආයතනයට එරෙහිව මෙලෙස විරෝධය පළ කළා. ETI ඉන්න සම්පූර්ණ හොටු ඒ සල්ලි කසා කාලා කෝටි ගණන් සල්ලි විසින් නාස කළා. දීපා නාලක අසංක සීලු දරාගෙම මම ඉල්ලන කරුණා කළා තැපත් කරුවන් සල්ලි ටික දෙන්න කියලා. ඇයි ඔගොල්ලෝ අපේ දුක් මාංශක ලම්බකපු සල්ලි ටික අපි නොදෙන්නේ? අපි මොනවා කළාද ඔයගොල්ලන්ට? ඇයි දීපාව තියාගෙන ඉන්නේ නගර සභාවේ මන්ත්‍රීකරු කලේ? ඒ එළියට දාන්න. ඇයි මේ වසාදාන වැඩ කරන්නේ? ඇයිගේ පිටිපස්සේ ඉන්න කට්ටිය අපි දන්නවා කවුද ඉන්නේ කියලා. කරුණා කළා ඇය අයින් කරන්න ඒ දේශපාලනේ. අපේ සල්ලි මුන් අරගෙන කාලා මුගේ ළමයිව පිටරට දාලා අපේ සල්ලි වලින් ළමයි උගන්වන්නේ. අපි ජනාධිපතිතුමා තමයි අපිට මේක මැදදලා මේ සල්ලි අපේ කොහොම හරි අපිට අරන් දෙන්න ඕන. මුන් ඔක්කොම හොරකම් කළා කාලා බීලා උන් දැන් හොරකරාසේ රැටින් පයින්නයි බලන්නේ. ඔවුන් නිවි සැනසෙල්ලේ නිවසට වෙලා ඉන්න ඕනි අවස්ථාවන්වල තමන්ගේම මුදල් වෙනුවෙන් කොයි තරම්නම් කාල වකවානුවක් ඇඟේ ලේත් රත් කරගෙන මේ විදියට දුක් විඳිනවාද, දුක් කඳෝනාවන් ඉදිරිපත් කරනවාද? හොඳයි, ඊළඟ සටහනට යන්න සූදානම් වෙන්නේ හිරුස්ටා කෙරුල මංගල ඩෙනෙක්ස් දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්තා. ඔහු සිය ගම් බිම්බලා යන අවස්ථාවේ අතිවිශාල ජනගඟක් ගැලූ ආකාරය ඔබ දැක බලා ගත්තා. අද දිවයින සිනමා කලා වාර්තා කරනවා මෙහෙම. හිරුස්ටා කිරුල මංගලට ඒ අනුව ලක්ෂ 60ක් වටිනා සුපිරි අවුඩි මෝටරාතයක් මුදලින් රුපියල් මිලියනයක් සහ රුපියල් කෝටියක් වටිනා රූප රචනා සහිත ගීත ඇල්බමයක් හිමි කර ගැනීමට මංගල ඩෙනෙක්ස්ට අවස්ථාව හිමි වූ පුවත ආදාචාරූප සහිතව පත්තරේ වාර්තා කරලා තියෙනවා. හොඳයි, ඒ අතරේ විදේශ වාර්තා සඳහා උපුටා ගන්නවා ලංකාදීපෙන් ලෝවට. පොරොන්දු කැඩුවොත් උතුරු කොරියාවට තවත් සම්බාධක, ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් මේ. ඒ අතරේ මේ කතාව බලන්නකො. මරණ මංචක රෝගියාගේ අවසන් පැතුම ට්‍රම්ප් ඉටු කරයි. අවසන් පැතුම මොකක්ද දන්නවද? මේ යන්නට මොහොතකට පෙර ට්‍රම්ප් සමගින් කතා කිරීම. වෙනිසුවෙලා ජර්මන් තානාපති නිරපයි. වෙනිසුවෙලාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමේ වරදට එරට ජර්මන් තානාපතිවරයා වෙනිසුවෙලා රාජ්‍යය නිරපන්නට තීරණය කර තිබෙනවා. හොඳයි, අපිට කාටුන් පෙළයි දැන් ඉතිර තිබෙන විරාමයකින් අනතුරුව බලමු. මේ අද කාටුන් පෙළ ආරම්භයේ ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම්. කිරිපිටි හිඟයක් තියෙනවා බං, දේශපාලක කියන්නේ. සරදම් මහනවා, සෑර්ලට කල්කිරිහිඟයක් නෑ නේද? පාර්ලිමේන්තුවට ඔක්කෝම තිබුණම් හරි නැද්ද? මේ අද පත්තරේ ජනරාණි කාටූන් එක. මෙන්න ඇවිල්ලා රාණිට කියනවා කාන්තාවන්ට පමණයි කියලා දුම්රිය මැදිරි දැම්ම රාණි. දුම්රිය මැදිරි විතරද සර්? ඇයි, කාන්තාවන්ටම කියලා පාර්ලිමේන්තු, පොලිසි, උසාවි, දේවාල එහෙමත් දාන්න වෙයි කියලයි කියන්නේ. ඒ හැම තැනකම ගැටලුද? අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටූන් එක මෙන්න. ලෝක කාන්තා දිනය වැඩ, පිරිමින් හා සමව හරි හරියට කාන්තාවත් බර උසුලමින් වැඩ. හැබැයි වැටුප පිරිමින්ට වැඩි, කාන්තාවන්ට අඩුයි. කාන්තා දිනයේ සංකේතයක් කරලා තියෙන්නේ කාන්තාවන් වෙනුවෙන්. මව්බිමේ MD වීරරත්නගේ කාටූන් එක මෙන්න. එක මිනිහෙක් අවුරුදු 25ක් හිඟා කාලා ගෙවල් තුනක් කදලලු. අපි ගයක් කදලා ජීවිත කාලෙම ඉඟා කනවා ණය ගෙවන්. මේ ලංකාදීපේ දාසගේ කාටූන් එක දැන්. අන්ඩු කුමාර ඇවිල්ලා මහින්ද හමු වෙනවා. දෙන්නක සාමිච්චයේ දෙනවා. විස්ස ගැනයි කතාව. ඒ අතර විමල් තිරයෙන් එහා ඉඳගෙන ජයාර්ගේ ෆොටෝ එකට දුන් අල්ලනවා. විස්ස වෙනුවෙන් පෙනී සිටීම. අනුරාධ ඕකයි තත්ත්ව කවිය මෙන්න. පෙරදින රනිල් දුටුවම හිනහුන ලෙසට දැම්මා සිරික්කිය කට අරගෙන කනට. අනුරයි මහින්දයි ලංගුණි එකළඟට. මේවා දැකලා හිත රිදුනා සිරිකොතට. දැන් තවත් කවියක් තලන්ගේ අනේද කියන්නේ කවිය.
ලොකු සටනකින් ජනපති වී ලංකාවේ ලෝකය දැක බලා ගන්නයි ආවේ. තව සුළු කලකි මට ඇත්තේ ඇන්නේ වේ යන්නේමි මෙවර ජොලි රවුමක් කෙන්‍යාවේ. ඊළඟට තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපයෙන්. ඒතුමා සහ සිරා අතර දෙබස රනිල් බිංගිරි අක්කර 1200ක මහා වෙළඳ කලාපයක් හදනවලු සර්. ආ, ඒකේ මුල්ම ව්‍යාපාරය පටන් ගන්නෙ මම. ප්‍රීති ප්‍රීති කුමක්දස ඒ මහා ව්‍යාපාරය? ඒකේ තියෙන ලක්ෂ ගානක පොල්ගස් ටික කපා දමන මහා ව්‍යාපාරය. එතකොට ස්වාරිස් මොනවද කියන්නේ මේ ව්‍යාපාරය ගැන? දාසහප් වලානගේ ස්වාරිස් ලංකාදීපෙන්. රනිල් කියනවා අපි බිංගිරියේ කර්මාන්තපුරයක් පටන් ගත්තා කියලා. ස්වාරිස් කියනවා සෑර් බිංගිරියට වෝක්ස් රැගන් එක්කින් මාවනම් කාට දාඩම්බර කියලා. මේ දිවයිනේ ජාරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක්. සෑර් සෑර් විපක්ෂයේ අය කියනවා බැලූ බැල්මට අයවැය හොඳ වුණත් ඕවා ඔක්කොම කරන්න බෑ කියලා. විපක්ෂේ ඉන්නකොට මොලේ උතුරා යනවනේ බං කියලයි මංගල උත්තරේ දෙන්නේ. කාට කාටත් ඒක පොදුද කියලායි අපිට අහන්න වෙන්නේ. හැමෝටම මොලේ උතුරා යන්නේ විපක්ෂේ ඉන්නකොට පමණද? දිවයිනේ සුමුතිපාල ජෝතිපාලගේ සමයන් මෙන්න. 2016න් පස්සේ වෙනස් නොකළ රජයේ ගාස්තු 15%කින් ඉහළ ගිහින්ලු. ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයක් හින්දා වෙන්නේ නැති බං. එහෙම කතාවක් කී අපි කිව්වනේ 2016 පස්සේ වැඩි වෙච්ච නැති ගාස්තු වැඩිවීමක් ගැන. ප්‍රියන්ති පෙරේරාගේ ඩෝක් ටෝක් මෙන්. අලුත බැඳපු ජෝඩුවල්ට හෝම් ස්වීට් හෝම් දෙනවලු. ඒකත් අර තෙමිතෙමි බයික් එකේ ගිය ජෝඩුවට පුංචි කාර් එකක් දුන්නා වගේ වෙයිද මන්දා? දීපු කාර්වල තරම පේනව නේද දැන්? ඊළඟට දවසේ පද හතර විදුර අබේනායකගෙන් මෙන්න කවිය. ඇස් අඳ හිඟන්නෙකුගේ රඟ පෙනේය, ගෙවලුත් හදාගෙන පොහසත් උනේය, තවමත් මුදල් ඇමතිත් හිඟමනේය, සිහින මාලිගා පමණක් ගෙනේය. තවත් කවියක් ෆ්‍රයිඩේ බුලට් ප්‍රියන්ත කොඩි පිළිගෙන. එනතුරු බජට් එක කවුරුත් මග බැලුවා, අයවැය කතාවෙන් සිව් අතටම නෙළුවා, කට්ටිය හොඳ නරක කියමින් හඬ තැළුවා, කියපුවා කරනවාද දැන් කේ මගේ කොළුවා. අවසාන කවිය ගන්න හදන්නේ තිලකගේ තුන්මන්සල කවියේ. අද කතා කරන්නේ අර ඔබ දන්නව අහලා තියෙනවා මාතර ගඟේ සිටින කිඹුලිගේ පැටියා. ඒකේ තාලෙට හදපු වෙනත් කවියක් මේ. මාතර පුරේ කේමගේ කොළු පැටියා, වතුර බී සිනාසෙන විට කිරි කැටියා, සහන ගොඩක් දේ යැයි බල බල හිටියා, කොලේ වසා ගැසුවා ඒ කොළු පැටියා. හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්.